ශක්තිය දෙමින් අපගේ දත් ආශිර්වාද කරන අපගේ මනස පිරිසිදු කරන දෙවියන් වහන්සේය මේ කම්කරු වන්ගේ දිනේ සමරන්ට සූදානම් වන්නා වූ ලෝකයට රටට සහ අපට ඔබ වහන්සේගේම මග පෙන්වීම දානය කරමි මේ කම්කරු පූජාව පවත්වන්නේ කම්කරුවන්ට අවශ්‍ය කරන වූ අධ්‍යාත්මිකත්වය දෙන්න කම්කරු දිනේ මැයි දිනේ ඒ විවිධ කම්කරු කාර්යභාරයන් වල යෙදෙන පිණිස එම නිසා මේක විශේෂ වන්නේ සෑම ජාතියක්ම ආගමක්ම සහ භාෂා කතා කරන්නා වූ අයවලුන් ගෙන් සමන්විත පූජාවක් වන නිසාත් එහි අරමුණ කම්කරු ජනතාව ඒක රාශි කරගෙන ඔවුන්ගේ හඬට සවන් දෙන්නටත් ඒ හඬ ලෝකයට ප්‍රකාශ කරන්නටත් අවස්ථාවක් ලැබීමයි එම නිසා මේ අවුරුදු 62කට වඩා මේ දේව මෙහෙය පැවැත්වීම තුළින් විශේෂ වැදගත් සාක්ෂියක් වන නිසා මේ වසරෙත් මෙය ඉතාමත්ම වැදගත් වර්ෂ වන නිසා විශේෂයෙන් ජනතාව අද ඔවුන්ගේ ඉල්ලීම් සහ වගකීම් ගැන වඩාත් පැහැදිලි දර්ශනයක් තියෙන කාලයක වකවානුවක මේ දේව මෙහෙය තුළින් අපට නව මුහුණුවරක් සහ අලුත් අර්ථයක් ලබා දෙන බව අපි නිසැකව දනිමු. එම නිසා මේ කම්කරු දිනේ සංවිධානය කළා වූ ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයට අපි විශේෂම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මේ සංවිධානය කර විවිධ පළාත්වලින් සමූහය ඒකරාශි කරගෙන කරන්නා වූ මේ දේපමය ගැන ඔවුන්ට සහ ඔවුන්ගේ කාර්යයට ජයෙන් ජයම වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කොළඹ ශාඛාවේ සමාජිකයෙක් ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය 62 වරටයි අද දින මේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව පවත්වුවේ මේ පූජාව නිකම්ම පල්ලියක කරන පූජාවක් නෙමෙයි මේ පූජාවේ තේරුම නම් අපි අවුරුද්දක් පුරාවට අපේ කම්කරුවෝ ගොවියෝ දීවරයෝ මහන්සිලා වැඩ කරනවා ඒ අයට යම් ජවයක් ඒ අයට යම් ආශිර්වාදයක් වීම පිණිස අපි මේ පූජාව කරනවා එක්කම වත්මන් සන්දර්භය ගැන අපි ඊටාම
කල්පනා කරනවා විශේෂයෙන්ම රටේ තියෙන විවිධ ප්‍රශ්න නිසා ගෝල් ෆේස් එකේ තියෙන අරගලය ගැන අපි කල්පනා කරනවා ඒකම අපි ඒ ගැන යම් ආකාරයක විවේචනයක් සහිතවයි එහෙට මැදිහත් වෙන්නේ අපි ඒ තරුණයන්ට සුබපතනවා හැබැයි ඒ තරුණයන් ගෙන යන අරගලය මීට වඩා ශක්තිමත් කර ගැනීම සඳහා යම් දේශපාලනික මැදිහත් වීමක් අවශ්‍ය බව අප විශ්වාස කරනවා ඒකම අපි කියනවා රටේ අගමැතිතුමා මේ වෙද්දී අපිට පණිවිඩයක් ලැබුණා එතුමා අයින් වුණා කියලා අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් අයින් වෙන්න කියලා අපි කියා සිටිනවා මොකද අපිට අවශ්‍යයි ඉතාම ඉක්මනින් මේ රටේ ප්‍රශ්නය බේර ගන්න ඒ බේර ගැනීම සඳහා නම් අපි පුංචි කාලයක් අන්තර්වාරණ පාලන කාලයකට යන්න ඕනේ සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් විශේෂයෙන්ම අපේ බුද්ධිමතුන්ගේ සහභාගීත්වයෙන් ඒකම ඉක්මනින්ම හැකි ඉක්මනින්ම මැතිවරණයකට ගිහිල්ලා මේ තියෙන දේශපාලනික ආරවුල බේර ගන්න ඕනේ ඒකම අපි කියා සිටිනවා උතුරේ ජනතාවගේ හඬ අද ගෝල් ෆේස් එකේ නැහැ. නැගෙනහිර ජනතාවගේ දෙමළ ජනතාවගේ හඬ අද ගෝල් ෆේස් එකේ නැහැ. හේතුව ඔවුන්ගේ ප්‍රශ්නවලට අපි හරියට සංවේදී වෙලා නැහැ. ඒ නිසා අපි කියනවා විශේෂයෙන්ම මට මතක් වෙනවා 71 කැරැල්ලේදී ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය ඉතාම පැහැදිලිව කිව්වා එදා අත්අඩංගුවට ගත්තේ දේශපාලන සිරකරුවන්ට වහාම නිදහස් වෙන්න කියලා. ඒ ප්‍රකාශ කරා අගමැතිනියට බල කරා. අදත් අපි කියනවා විශාල වශයෙන් දේශපාලන සිරකරුවන් ගණනාවක් දෙමළ සිරකරුවන් සහ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් සිරකරුවන් ඉන්නවා මේ අයව රටේ තියෙන පවතින නීතිය අනුව හෝ ඉක්තාම ඉක්මනින් සාධාරණයක් ඉටු කොට ඔවුන්ව නිදහස් කිරීම අත්‍යවශ්‍යයි මොකද ඒ හැම දෙනාගේම හඬ පොදු ජනතාවගේ හඬ බවටයි අපි විශ්වාස කරන්නේ ඒ නිසා මේ කම්කරු දිනේදී අපි හිතනවා කම්කරු ගොවි දීවර ජනතාවගේ බලයෙන් යුක්ත පාලන ක්‍රමයක් ගැනයි අපේ සිහිනය සම සමාජයක් ඇතිවීමයි අපේ සිහිනය දේවරාජ්‍ය කියන්නේ ඒකටයි ඒ නිසා ඒ සඳහා සියලුම තරුණ තරුණියන්ට අපි ආරාධනා කරනවා ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයක එකව වෙන්න අපි ගෝල් ෆේස් අරගලයට එහයින් තියෙන අරගලය ජය ගැනීම සඳහා එකව වෙමු ජය වේවා ජය වේවා ජය වේවා කංකරු සහෝදරත ලියවිල්ලේ තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ලෙසම රටේ ස්ථාවර වෙන්නට නම් ස්ථීරවම ව්‍යවස්ථාමය වෙනසක් තුලින් තමයි ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු වෙන්නට ඕනේ ඒත් එකම අපි ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයට බොහොම නිර්භයව යෝජනා කරලා තියෙනවා ෆෙඩරල් ක්‍රමයක් ඒ කියන්නේ ලංකාවට ගැලපෙන්නේ එක්සත් රටක් තුල නොබෙදුණු රාජ්‍යයක් හැටියට ඉස්සරහට යන්නට නම් අපි නිශ්චිතවම රාජ්‍ය ව්‍යුහය වෙනසක් බලාපොරොත්තු වෙන හැම නැතුව සුළු සුළු ප්‍රතිසංස්කරණ එක එක බලතල අඩු කිරීම වඩා අපි නිශ්චිතවම ස්ථාවර සියලුම ජනකොටස්වලට සියලුම ජනකොටස්වලට යුක්ති ආසාදන ඉෂ්ට වෙන යුක්තිගරුක සමාජයක් ඊළඟට අපි තවත් බලාපොරොත්තු වෙනවා වතුකරේ ජනතාව ගැනත් විදේශගත වෙන ශ්‍රමිකයන් ගැනත් මීට වඩා ඔවුන්ගේ ඩොලර් ලංකාවට එන එක නතර වෙනවත් එකම තමයි මධ්‍යම පන්තිකයන්ටත් මේක දැනෙන්න පටන් ගත්තේ ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය 1950 දශකයේ හරතාලයට සම්බන්ධ වෙච්ච උගත් බුද්ධිමත් ඉහළ මධ්‍යම පන්තික ක්‍රිස්තියානි කොටසක් පටන් ගත්තේ අද එදා අපිට සමච්චල් කරපු බොහෝ මධ්‍යම පන්තික අද පාරට බහැලා තිනවා ඒ ගැන අපි ඉතාම සතුටු වෙනවා අවුරුදු 62ක් 36 අපි උත්සාහ කරපු ජනතාව පුරවැසියන් බවට පත් කරන්න කරපු උත්සාහය අද යථාර්ථය බවට පත් වෙලා තිනවා ඒ සරණ දිගටම ගෙන යන්න අපි සුබ පතන ඔවුන් සමග අපි එක් වෙනවා තව මොහොතකින් අපි ගෝල් ෆේස් පිටියට ගිහිලා ඔවුන් සමග අපි එක් වෙනවා ස්තුතියි මම විජේහේවා ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ භාරකරුවෙක් හැටියට කටයුතු කරනවා අපි 970 ගණන් වල සීනි නැතුව තේ බොනවා මිරිස් නැතුව හොදි කනවා කියලා පෙළපාලි යනකොට අපිට සමච්චල් කරපු මිනිස්සු අද තේරුම් ගන්නවා ඇති එදා අපි ඒ කිව්ව එකේ තේරුම මොකද්ද කියලා එදා පිටරටින් ගෙන්නන සියලු භාණ්ඩවල මිල ඒ පාලනය කරා එදා ඩොලර් එක රුපියල් 7යි ඒ 77 ආණ්ඩු වෙනස් වීමෙන් පස්සේ ඇති කරන ලද සියලු භාණ්ඩ පිටරටින් ගෙන්නන රාජ්‍ය නිර්බදවාදී ප්‍රතිපත්තිය නිසා මේ රට විශාල අමාරුවකට පත් වෙලා තියෙනවා ඒකේ ප්‍රතිඵල තමයි අද අපිට භුක්ති විඳින්න වෙන්නේ අවුරුදු දෙකක් යනකොට 78 79 වෙනකොට ඩොලර් එක රුපියල් 7 තිබිච්ච ඩොලර් එක රුපියල් 17ට ගියා පළමු වරට රුපියල් පාවෙන්න ඇරියා වින එකක් තියා මුදල් නැමැති කෙනෙක් ලැජ්ජ නැතුව කිව්වා මේ රටේ තියෙනවා පාලන ක්‍රම මුදල් ක්‍රම දෙකක් කළු සල්ලි සහ අනිත් ඒවා මේ සේරම අපි පාවිච්චි කරන්න ඕන කියලා මේ වගේ මෝඩ තකතිරු ප්‍රකාශ නිසා තමයි අද අපි මේ තරම් අමාරු තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ කෙසේ හෝ අපි මේකෙන් ගොඩ යන්නට ඕන ඒ ගොඩ යාම සඳහා
ස්ථිර ප්‍රතිපත්තියක් දූෂණයෙන් තොර රටක් බිහි වෙන්නට ඕන. ඒ සඳහා මේ පවතින මනාප ඡන්ද ක්‍රමය නැවත වෙනස් කරලා ඡන්ද කොට්ටාස ක්‍රමය ඇති කළ යුතුයි කියන එක බොහෝ දෙනෙක්ගේ සහ මගේත් හැඟීමයි. මොකද මේ දූෂණයට පුද්ගලයන් ඇතුළත් කරන ගන්න දූෂණයට පුද්ගලයන් පොළඹවන දෙයක් තමයි මේ දිස්ත්‍රික් මට්ටමේ මැතිවරණ ක්‍රමය. මේවා වෙනස් වෙලා යහපත් පිළිවෙලකට රට ගෙනියන්න නම් මේ පවතින ආණ්ඩු ක්‍රමේ පැහැදිලි වෙනසකුත් අවශ්‍ය වෙනවා. අද තරුණයින් පාරට බැහැලා කෑ ගහන්නේ මේ සඳහා ඔවුන් එකම දෙයක් හැටියට එකම මතයක් දරමින් කතා කරාට ඔවුන්ට දේශපාලන වශයෙන් නියම මගක් නියම පාරක් පෙන්වන්නට කෙනෙක් නැතිව වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා ඔවුන් නියම දේශපාලන මාවතකට පිවිසිය යුතුයි කියන එක අපේ හැඟීමයි. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.